වයිසවරුදු 15 19 අතර නිරෝගී දරුවන් කොවිඩ් මර්ධන එන්නත් කිරීමේ වැඩපිළිවෙල ලබන 21 වෙනිදා සිට පාසල් තුලදීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. ඒ සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත යොදා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙල නියම ව්‍යාපෘතියක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයකදී ලබන 15 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. ළමුන් විශාල සංඛ්‍යාවක් සිටිනවා කොළඹ අධ්‍යාපන බල ප්‍රදේශය තුල. එහිදී අපි අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයත් එකතුව කොයි විදිහටද මේ එන්නත දෙන්නේ කියන එක පිළිබඳව තාම අපි සැලසුම් සකස් කරමින් තියෙන්නේ. එය නොබෝ දිනකින් අපි අවසාන දැනුම් දීම් කරන්න පුළුවන් ළමුන්ට කොහෙදිට තමන්ගේ අදාළ එන්නත ලබා ගන්න. ඒක කොහොමද කරන්නේ කියන එක. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමුන්ගේ ඒ අදාළ අවයස් කාණ්ඩයේ ළමුන්ට එන්නත ලබා දීලා ළමුන්ගේ සුවසිද්ධිය තහවුරු කරන්න. අවුරුදු 19 18 17 තමයි මුලින්ම එන්නත් කරන්නට ආරාධනා කරන්නේ. මේ වෙන විට අපි විශේෂඥ කමිටුවක් මගින් අවුරුදු 12 15 අතර ළමුන් එන්නත් කරන්නේ කොහොමද? ඒ ළමයින්ට දෙන්න ඕනේ එන්නත दिवेनपुरा වයිසවරුදු 20ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීමේ ජාතික වැඩපිළිවෙලද අද දිනේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරෙනවා. වය වෘද රෝගී සහ ආබාධිත පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ ජංගම වැඩපිළිවෙලද අදත් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මකයි. මේ ඊයේ දිනේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ෆයිසර් සමාගමත් එක්ක විශේෂ එකඟතාවකට එළමුණා. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ලබා ගැනීම සඳහා මෙම එන්නත් ප්‍රමාණය ලබා ගන්නේ අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලු දෙනාටම තුන්වෙනි මාත්‍රාව හැටියට. එහෙම නැත්නම් බූස්ටර් ඩෝස් එකක් හැටියට ෆයිසර් එන්නත ලබා දෙන්නයි මේ ලැබෙන එන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ආරම්භයේදී විශේෂයෙන්ම වෙනත් රෝගාබාධ වලින් පෙළෙන, විශේෂයෙන්ම නිදන්ගත රෝග වලින් පෙළෙන වැඩිහිටියන්ට තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්නේ. ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න, ආරක්ෂක අංශවල අයට තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න. ඒ වගේම එන්නත් ලැබෙන අනුපිළිවෙල අනුව ක්‍රමානුකූලව අවුරුදු 20ට වැඩි සියලුම දෙනාට ෆයිසර් තුන්වෙනි මාත්‍රාව හැටියට ඉදිරි කාලයේදී ලබා දෙන්න අප සැලසුම් කරලා තියෙනවා. මේ අතර ගර්භණී මව්වරුන්ගෙන් 90%කට වැඩි පිරිසකට මෙවන විට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ එන්නත ලබා නොගත් කාන්තාවන්ගෙන් වෙච්ච මාතෘ මරණ සංඛ්‍යාව තාමත්ම විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒකම මේ කොවිඩ් 19 නියුමෝනියා තත්ත්වයට ඉතාමත්ම ඉක්මනින් එන්නත ලබා නොගත හොත් ඉපත් වෙන්නත් පුළුවන්. ඊට අමතරව ඔක්සිජන් අවශ්‍ය වන මව්වරුන්ගේ සංඛ්‍යාවට ඔබට ළඟා වෙන්නත් පුළුවන්. ඒකම ගත්තොත් එහෙම දැරිසත්කාර ඒකකයක අවශ්‍යතාවයත් එන්නත නොගත් මව්වරුන්ට ඉතාමත්ම ඉක්මනින් අපිට සලස්සන්න සිද්ධ වෙනවා. කොරෝනා 19 රෝගය සති 24ට පස්සේ ඔබට වැළඳුනහොත් ඒ රෝගී තත්ත්වය ඉතාමත්ම දැඩි ලෙස ඔබට බලපාන්න පුළුවන්. මෙවර විට මේ රට තුල භාවිතයට ගැනෙන කුමන හෝ කොවිඩ් මර්ධන එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 1,46,68,211ක් වනවා. පුද්ගලයන් 1,21,23,409 දෙනෙකුට එම එන්නත්වල දෙවැනි මාත්‍රාව ලබා දී පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා. රටේ ජනතාවගෙන් ප්‍රථම මාත්‍රය සහ දෙවන මාත්‍රය දාමත්ම සුළු සංඛ්‍යාවක් හැරුණු කොටගෙන වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට එන්නත් ලබා දීලා තිබෙනවා. ඒත් එක්ක වයස අවුරුදු 20ත් 29ත් වූ කාණ්ඩයටත් එන්නත් ලබා දෙනවා. සමහර දිස්ත්‍රික්කවල අපි දකිනවා ඒ සංඛ්‍යාව 80 90 වගේ අගයන්වල රැඳෙනවා. සමහර ස්ථානවල තමයි තාමත් 75ක වගේ අගයන් වයස අවුරුදු 20 29 කාණ්ඩේ තිබෙන්නේ. ඉතින් අපි ඉතාමත්ම කාරුණිකව අපේ රටේ ජනතාව විශේෂයෙන්ම වයස අවුරුදු 20ට වැඩි සියලුම ජනතාවගෙන් මේ අවස්ථාවේ දිල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඔබගේ එන්නත ලබාගෙන ඔබගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමටත් මේ රටේ ජීවත් වෙන අනෙකුත් ජනතාවගේ ජීවිත ආරක්ෂා වන අයුරින් ඔබ හැකි ඉක්මනින් ඔබගේ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. COVID-19 ආසාදිතයින් 746 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඔවුන් සියලුම දෙනා අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයින්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 524,937. ඉන් 469,182 දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වන විට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 32,488ක්. මේ අතර COVID-19 ආසාදිතයින් 38 දෙනෙකු පෙරේදා මියගිය බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඉන් මරණ විසක් පිරිමි පුද්ගලින් වනාතර සිසු මරණ 18 කාන්තාවන්. ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 13,267ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.